සුබෝදාසනක් සියලු දෙනාටම අපි නැගිට සිටින්න දවනාසිර නමස්කාර කරමු මේ උදෑසන. උන්වහන්සේගේ ගෘහයේ අපිට ප්‍රීතිය තිබෙනවා. අපි උන්වහන්සේගේ ගෘහයට මේ සබත් දවස කැප කරමින් පැමිණෙන්නේ උන්වහන්සේගේ අභිමුඛත්වය එක පවුලක් ලෙසින් සභාවක් ලෙසින් උන්වහන්සේව නම දින්න. ඒ නිසා අපි මේ දොරටුවේ නැතුල් වෙනකොට අපි දරාගෙන ආපු රෝග පීඩා ප්‍රශ්න හදවතේ වේදනාවන් කරදර ගැටලු අපේ අවශ්‍යතාවයන් සියල්ල අපේ පසකින් තබමින් උන්වහන්සේට අපේ හදවත පූජා කරමින් මේ උදෑසන නමස්කාර කරමු. නිදහස් වෙමු. අපි උන්වහන්සේට යාඥා කරමු. ස්වාමිනේ අපට උපකාර කරන්න. අපේ හදවතේ බර කොයිතරම් වුවත් අපේ ශරීරයේ වේදනාව කොයිතරම් වුවත් ඒ සියල්ලට වඩා ඉහලින් ස්වාමිනී ඔබ වහන්සේව නමස්කාර කරන්න ඔබ වහන්සේට ප්‍රශංසා කරන්න අපට උදව් කරන්න ස්වාමිනී අපි විවෘත වෙමු උන්වහන්සේ ඉදිරියේ අපි නිදහස් වෙමු නමස්කාරයට ආරම්භයෙන් අපි නිදහස් වෙලා උන්වහන්සේව නමදිමු අපේ පාප ප්‍රකාශ කරමු මේ උදෑසන හලෙලූයා ස්වාමිනී ප්‍රශංසා වේවා ප්‍රේමණීය දෙවි ස්වාමිනී ඔබ වහන්සේට අපි එකිනෙකනා බාර වෙනවා ස්වාමිනී මේ උදෑසන අපේ සියලු අපහසුතාවයක් අපේ සියලු බැඳුමක් ඔබ වහන්සේ නිදහස් කරමි අපේ රෝගවලින් ස්වාමීන් වහන්සේ අපිව නිදහස් කරන්න යන බව අපි දන්නවා ඒ ගැන සිතන්නේ නැතුව ස්වාමිනී ඒ සියල්ල පසකින් තබමි ඔබ වහන්සේ ගැන සිතන්න ඔබ වහන්සේට ගෞරවය ගෙන දෙන්නට ඔබ වහන්සේට ප්‍රශංසාව ගෙන දෙන්නට මේ උදෑසන අපට උදව් කරන්න ස්වාමිනී අපේ පාප ගැන අපි ස්වාමිනී පසුතැවිලි වෙනවා මේ උදෑසන අපි දුක් වෙනවා ස්වාමිනී අපි තුල ඉවසීම නැති වුණාද ස්වාමිනී අපි ඔබ වහන්සේ අකමැති දේ කරාද ඔබ වහන්සේගේ හදවත රිදෙව්වද ස්වාමිනී අනේ යේසුනි අපිට සමාවුව මැනව අපේ පව්බර වැඩිද ස්වාමිනී අනේ ස්වාමිනී ඔබ වහන්සේ අපව නිදහස් කරමි අපව පවිත්‍ර කරන ස්වාමිනී මේ උදෑසන අපිට ඕනේ නිදහස් මනසකින් නිදහස් ආත්මයකින් ඔබ වහන්සේ ඔස්සවන ස්වාමිනී ඔබ වහන්සේගේ ආභිමුඛයේ ප්‍රීතිය ඔබ වහන්සේගේ ගෘහයේ ප්‍රීතිය අපේ හඬ ඔස්සෝමි ඔබ වහන්සේට ගෙන දෙන්නට අපිට ඕනේ ස්වාමිනී එක සබාවක් ලෙස ස්වාමිනී ස්වර්ගයේ සිටින අපේ දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට අපේ ප්‍රශංසාව සැබෑකමිනුත් ආත්මයෙන් යුක්තව ඔබ වහන්සේට ඔප්පු කරන්නට අපිට ස්වාමිනී මේ උදෑසන අපිට ඒ සඳහා උදව් කරන්න අපිට තනිවම කරන්නට බෑ ස්වාමිනී අපි ඔබ වහන්සේ මත යැපෙනවා ශිදාත්මිනී අපි එකිනෙකනා ස්පර්ශ කරමින් අපිට උදව් කරන්න මේ නමස්කාර කාලය තුළ පුද්ගලිකව අපි හැම කෙනෙකුටම ඔබ වහන්සේට ලං වෙන්න ස්වාමිනී ඔබ වහන්සේගේ ස්පර්ශය අත්දකින්න ස්වාමිනී අපිට උදව් කරන්න ස්වාමිනී අපිට ආශිර්වාද කළ මැනව අපේ යාඥාවෙයි මේ උදෑසන ස්වාමිනී අපිට පිහිට වෙන්න සියලු බාධාවන් වලින් තොරව ඔබ වහන්සේව මුණ ගැසෙන්නට ඒ ආභිමුඛයේ ප්‍රීතිය අත්දකින්නට අපිට ආශිර්වාද කළ මැනවින් යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන් අපි ප්‍රීතිමත් හදවතකින් යුක්ත උන්වහන්සේට ගායනා කරමු ඒ යේසුස් වහන්සේ සිටියා වූ ඉන්නා වූ නැවතත් එන්න යනා වූ එකම දෙවිඳුන් උන්වහන්සේව අපි නමස්කාර කරමු මුළු හදවතින්ම මේ උදෑසන
ඔබ කුරුසියයි සීලුවේ දින තුනකින් නැගී තුනේ මරණය පරදා ඔබ අපවත ජය දුන්නේ ඔබ ගෘහයේ ප්‍රීතිය ඇත්තේ ඔබ ගෘහයේ යද ප්‍රීතිය ඇත්තේ අප නියනවනු සීතිමු ඔබ ගුණ ගයන්නේ ඔබ ගෘහයේ ප්‍රීතිය ඇත්තේ අප දෙවිඳු සදා කල්හි පවති අප නියනවනු සීතිමු Gaurava mahima
Suamini,
ස්වාමිනේ ඔබ වහන්සේ සුන්දර වූ උතුම් වූ දෙවිඳුනි ස්වාමිනේ කිසිම දෙයකට කිසිම කෙනෙකුට සමාන කර නොහැකි දෙවන් වහන්සේ ඔබයි ස්වාමිනේ ඔබ වහන්සේ පුදුම දේ අති සුන්දර ලෙසින් කරන්නා වූ දෙවිඳුනි ඔබයි ස්වාමිනේ අපි එකිනෙකා තෝරගෙන ස්වාමිනේ මෞකස පටන් ඔබ වහන්සේ අප තෝරගෙන මෙතන තබල තිබෙන නිසා අපි සියලු දෙනාම ඔබ වහන්සේගේ ගැලවීම කරා ස්වාමිනේ අපව ගෙනවිත් කියලා තියෙන නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ අපේ හදවත් උන්වහන්සේ ඉදිරියේ විවෘත කරමු වගුරුවමු උන්වහන්සේගෙන් සමාවය දිමු ඒ උන්වහන්සේගේ ප්‍රේමය සිහිපත් කරමු උන්වහන්සේ අපිට කතා කරන්න යනවා අපිට මඟ පෙන්වන්න යනවා අපි කොතනද උන්වහන්සේට පිටුපෑ උන්වහන්සේගේ සෙනෙහස ඒ තරම් පුදුම විදියට ගලද්දිත් අපි උන්වහන්සේට පිටුපෑවද අපි අපේ මාර්ගවල ගියාද අපි අපේ සතුට පමණක් සොයාගෙන ගියාද ලෞකික දේ මුල් කරාද අපි උන්වහන්සේ ඉදිරි පසුතැවිලි වෙමු අපේ පාප නිසායි උන්වහන්සේ දුක් විඳේ යෙසුනි අපේ පාප නිසායි ඔබ වහන්සේ ගැරහුම් ලැබුවේ වහන්සේ කටුවටුන දැරුවේ ලේ හැලුවේ කසපහර ලැබුවේ යෙසුනි ඔබ වහන්සේට අපි මුල් තැන දෙනවා අපේ හදවත ඔබ වහන්සේට විවෘත කරන රජ කරන්න ස්වාමිනි රජ කරන්න සදාකාලෙන් සදාකාලට අපි මේ පොළොව මත ඉන්න තා අපි ඔබ වහන්සේ වෙත එනකම් අපේ ජීවිත හසුරවන්න ස්වාමිනි එයයි අපේ ආශාව මේ උදෑසන ඔබ වහන්සේට සියලු ආශිර්වාද දී තිබෙනවා ඉගෙන ස්තුති කරනවා අපේ හදවත් බාරගත මැනව යෙස්සිනි හැලෙලුයා ඔබ වහන්සේට සියලු ගෞරවයක් මහිමයක් පුද කරනවා ස්වාමිනි මේ උදෑසන අප මාතේ තව දුරටත් තව තවත් බලවත් ලෙස ක්‍රියා කළ මැනව ස්වාමිනි අපිව අඹන්න අපිව හැඩගස්වන්න ඔබ වහන්සේගේ වචනය තුළ අපිව ගොඩනගන්න ස්වාමිනි අපි සියලු දෙනා බාර වෙමින් යටත් වෙනවා ස්වාමිනි යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන් අපි සෑම කෙනෙක්ම මේ මොහොතේ අපේ සිත් අපි සෝදිසි කරගන්න යනවා අපේ අතුලාන්ත ජීවිතේ අපි දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය තුල අපි තබලා වහන්සේ ඉදිරි අපි විමසා බලමින් අපේ පව් ගැන අපි පාපොච්චාරණය කරන්න යනවා ඉතින් අපි සෑම දිනම මේ මොහොතේ අපේ දැස් වහලා අපි දෙවියන් වහන්සේට යාඥා කරමු අපේ ජීවිත අපි දවසේ පවිත්‍ර කරන්න කියලා අපිට බොහෝ සෙයින් ප්‍රේම කරන අපේ ජීවමාන දෙවි පියාණනි ස්වාමිනී ඔබ වහන්සේ මේ පොළවට අප වෙනුවෙන් පැමිණිලා ස්වාමිනි කල්වාරි කුරුසියේ වහන්සේගේ උතුම් ජීවිතය ස්වාමින් වහන්සේ පූජා කරනු ලැබුවා ඒ පූජාව කරන කොටගෙන අද ස්වාමිනි අපි සෑම කෙනෙකුටම අපේ පාපයට ක්ෂමාව ලැබී තිබෙනවා ස්වාමිනි පියාණනි අද දවසේ අපි සෑම දෙනාම ස්වාමිනි ඔබ වහන්සේ ඉදිරියේ අලුත් වෙන්න ස්වාමිනි ඔබ වහන්සේ ඉදිරියේ වෙනස් වූ පුද්ගලයන් වෙන්න ස්වාමිනි පවිත්‍ර වූ ශුද්ධ වූ ජීවිත ගත කරන අයට අය බවට පත් වෙන්න ස්වාමිනි අපි ඔබගේ අභිමුඛයේ ස්වාමිනි අපේ ජීවිත බාර කරනවා දෙවියන් වහන්සේ ස්වාමිනි ඔබ වහන්සේ අපව ස්පර්ශ කළ මැනව ස්වාමිනි ඔබ වහන්සේ අපව දැන් මේ මොහොතේ ඔබගේ ලේන් ස්වාමිනි සෝදා ස්වාමිනි අපෝ නිදොස් කළ මැනව දෙවි පියාණන් වහන්සේ ස්වාමිනි අපේ ඇතුළාන්තේ මේ මොහොතේ විමසා බලා ඔබ අකමැති නපුරු මාර්ග අපේ ජීවිතයෙන් අයින් කරලා ස්වාමිනි ඔබ වහන්සේ පිළිගත හැකි දරුවෙක් විදියට ස්වාමිනි ඔබ වහන්සේ ප්‍රසන්න වෙන්නා වූ දරුවෙක් හැටියට ස්වාමිනි අපිට ස්වාමිනි ඔබ වහන්සේ ඉදිරියේ ජීවත් වෙන්න ඔබගේ කරුණාව අපිට ගුණ මැනව දෙවි පියාණනි ස්වාමිනි මේ වෙලාවේ ඔබ වහන්සේට අපි සෑම කෙනෙකුගේම ජීවිත ස්වාමිනි ඔබ වහන්සේට අපි බාර දෙනවා කැප කරනවා ස්වාමිනි යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන් හොඳයි දෙව
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා මේ උදෑසන අද දවස ගැන අපි නමස්කාර කරන්නේ ජීවමාන වූ බලවන්ත ශුද්ධ දෙවියන් වහන්සේට. ඉතින් මම විශ්වාස කරනවා ඔබේ ජීවිතේ හැම කෙනෙක්ගේම ජීවිතය තුල උන්වහන්සේ කරපු දේවල් තියෙනවා. නේද? කාටත් කියන්න බෑ මට කිසිම දෙයක් මගේ දෙවියන් වහන්සේ කරලා නැහැ කියලා. අපි හැමෝටම උන්වහන්සේ කරපු දේවල් තියෙනවා. අපි හැමෝම උන්වහන්සේට ණය ගැති කියන්න ඕන. මොකද උන්වහන්සේ අපේ ජීවිතය අද දවසේදී ආරක්ෂා කරලා තියෙන එකත් උන්වහන්සේ කරලා තිබෙන දෙයක්. අපි ජීවත් වෙන්නේ උන්වහන්සේ උදයක් උදයක් පාසා උන්වහන්සේගේ විශ්වාසවන්තකම උන්වහන්සේගේ කරුණාව හැම දවසකම පවතින නිසා. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඒක තමයි සඳහන් කිරුවේ විලාප ගී 3 වෙනි පරිච්ඡේදයේ. ඔහු කියනවා හැම උදයක් උදයක් පාසා අපි ජීවත් වෙන්නේ උන්වහන්සේගේ කරුණා ගුණය නිසා. උන්වහන්සේගේ කරුණාව විශ්වාසවන්තව පවතින නිසා. ඉතින් අපිටත් ඒකම තමයි කියන්න තියෙන්නේ. අපි ජීවත් වෙන්නේ දිනෙන් දින ජීවත් වෙන්නේ උන්වහන්සේගේ කරුණාව මිසක් අපට වෙන කරුණාවක් නැති නිසායි. ඉතින් එහෙමනම් මම විශ්වාස කරනවා අපි හැම කෙනෙක්ම උන්වහන්සේගේ කරුණාව තිබෙන නිසා අපට ගායනා කරන්න පුළුවන්, උන්වහන්සේව ප්‍රශංසා කරන්න පුළුවන්. ඒක අපේ කටහඬෙන් අපේ අත්වලින් අපි උන්වහන්සේට කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි ගායනා කරමු යේසුස් මාහට කළ සෑම දෙයක් කියන ගීතිකාව. අපි අත්පොලසන් දෙමින් අපි ප්‍රශංසා කරමින් අපි වචනවලින් උන්වහන්සේට සාක්ෂි දරන්න යන්නේ මේ මොහොතේදී. හැබැයි අපේ ප්‍රශංසාව තුළින් අපි අත්පොලසන් දෙමින් අපේ මුඛය විවෘත කරලා ගායනා කිරීම තුළින් අපි අද දවසේදී උන්වහන්සේට කියනවා වහන්සේට ස්තුති. හලෙලූයා. වහන්සේ මට කරපු හැම දෙයක් නිසාම අපි දෙවියන් වහන්සේගේ වචනයට සවන් දෙන්නටයි යන්නේ. දේව වචනය කියන්නේ කුමක්ද? දේව වචනය තමයි මේ ලෝකයේ තියෙන පැරණිම වචනය. පැරණිම ප්‍රකාශ වීම, පැරණිම ඉකුත් වීම, ජීවිත පරිවර්තනය කරන වචනයටයි අපි දැන් අවධානය යොමු කරන්නේ. ජාතීන්ගේ සිත් වෙනස් කරපු, දිවි නසා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියා වූ අයගේ ජීවිත අලුත් කරපු, රෝගවලින් පීඩාවට දොම්නසට පත්වෙච්ච මිනිසුන් ප්‍රතිකාරවලින් සුවය ලබා ගන්නට නොහැකි වෙච්ච අය මේ දේව ප්‍රකාශ වීම තුළින්, පණිවිඩය තුළින් ඔවුන් සුවපත් වුණා, නිදොස් වුණා, බලාපොරොත්තුව ඇති වුණා. අද උදෑසන මම පණිවිඩයකට සවන් දීගෙන මොරටුවේ ඉඳලා වාහනේ මම එද්දි ඉන්දියාවේ එක
පෞලක වෙච්ච පරිවර්තනයක් අහන්න ලැබුණා. ඉතින් ඒක එක සිදුවීමක් විතරයි. මෙවැනි සිදුවීම් අසංඛ්‍යාත ප්‍රමාණයක් මේ මොහොතේ ලෝකය තුල සිදු වෙමින් පවතිනවා. එක පවුලක් හතර දෙනෙක්ගින් සමන්විත පවුලක ආර්ථික දරිද්‍රතාවය ඉහළම අවස්ථාවට පැමිණිය. ජීවත් වෙන්නට වරම් නැති වුණාම මාර්ගයන් සියල්ලම බිඳ වැටුණාම ඉතින් ඒ තාත්තා තීරණයකට ආවා තම ළමයි දෙන්නත් එක්ක තම භාර්යාවත් දිවිනසා ගන්න. දැන් ඒ තාත්තගේ තීරණය. ඒ බව තාත්තා තීරණය කළා මුළු රාත්‍රියම. ඔහු නිගමනයකට ආවා ජීවත් වෙන්න බෑ. අපි එක්කෙනෙක් ඉතුරුනොත් මේ අපි තියෙන ණය මේ එක්කෙනා කරමතට එනවා. ඉතින් ඒ නිසාම අපි හතර දෙනාම මියදෙමු කියලා තාත්තා තීරණය කරනවා දිවිනසා ගන්න. ඉතින් දැන් ඔවුන් සූදානම් වුණාම මේ වෙලාවට තාත්තාට දැනුණා අදිසියවත් මේ ගෙදර මේ ශබ්දය ඇසුනොත් කවුරු හරි මිය යන මොහොතේ, එතකොට කාට හරි ඇවුනොත් අසල්වාසියෙක්ට මේ ප්‍රශ්නය මේ ශබ්දය ඔවුන් ඇවිල්ලා මේ කෙනාව බේරගනි. එතකොට ප්‍රශ්නය ඒ කෙනාට යනවා. ඉතින් ඒ නිසා ඔවුන් තීරණය කරනවා හතර දෙනාම දිවිනසා ගන්න. ඒ වගේම ඔවුන් හතර දෙනාම තීරණය කරනවා ශබ්දය ගෙදරින් පිටතට නොයන විදියට වැඩ කරන්න. මොනවාද කරේ? ගීල රූපවාහිනි යන්ත්‍රය තාත්තා දානවා ශබ්දය වැඩි කරලා. මොකද මේ ශබ්දය නිසා ඔවුන් මැරෙන මොහොතේ කැහගහන එක ඇහෙන්න නැති වෙයි කියලා පිටතට. ඒ රූපවාහිනිය දහන අවස්ථාවේ ඔවුන් එක වැඩි කළාම ශබ්දය ඒ වෙලාවේ දේවමයක පණිවිඩයක් කෙනෙක් දේශනා කරනවා. ඉතින් ඔවුන්ට යොමු වෙලා තියෙන්නේ ඒ වැඩසටහන. එතකොට ඒ දේශනාවේ වචන මේ හතර දෙනාගේම කන්වලට වැටුණා. දිවි නසා ගන්න ගිය හතර දෙනාට ඇති වුණා බලාපොරොත්තුවක්. ඇයි අපි මිය යන්න ඕනේ? අපි වෙනුවෙන් මැරුණ කෙනෙක් ඉන්නවා නම්, එයා අද ජීවමාන නම්, එයාට බැරිද අපිට උදව් කරන්න? මෙන්න මේ පුංචි සැකයක් විශ්වාසයක් අතර දෝලණය වන සිතුවිල්ලක් ඔවුන් තුල ඇති වුණා. ඔවුන් තමයි පසුව මේ කතාව ප්‍රකාශ කරලා තියෙන්නේ. මැරෙන්න හිටිය අපට දෙවියන් වහන්සේගේ පණිවිඩය ජීවිතය ගෙනත් දුන්නා. එහෙමනම් මේ බයිබලය හුදෙක් අජීවී පොතක් නොව සජීවී පොතක්, ජීවමාන පොතක්, ලෝකයේ තියෙන පැරණිම පොතක්, ලෝකයේ විවිධ භාෂාවන්ට වැඩියෙන්ම පරිවර්තනය වෙච්ච පොතක්, ඒ වගේම බොහෝ ජීවිත පරිවර්තනය වෙච්ච පොතක්. අපේ ජීවිතත් පරිවර්තනය වුණේ මේ පොත තුලින්. නැතුව මේ අවකාශයන් අපේ නම්, අපේ පරම්පරාව, අපේ ජාතිකත්වයන් නිසා නොවෙයි අපේ ජීවිත පරිවර්තනය වුණේ. අපේ ජීවිත පරිවර්තනය වුණේ මේ සදාකාලික ජීවමාන පොත තුලිනුයි. එනිසා ශුද්ධ බයිබලය ඔබේ ජීවිතේ විශ්වාසනීය පොතක් වෙන්න ඕනේ. දැන් අපි බලමු මාක්තුමන්ගේ සුවිශේෂයේ කොටසකට අපේ අවධානය යොමු කරලා. ඔබ ළඟ බයිබලයක් ඇති, ඒකට අපි යොමු වෙමු. මාක්තුමන්ගේ සුවිශේෂයේ 9 පරිච්ඡේදයේ 42 පදය. මාක්තුමන්ගේ සුවිශේෂයේ 9 පරිච්ඡේදයේ 42 පදය. බාධා ගැන පරිස්සම් වීම, මාතෘකාව පැහැදිලි, අනතුරු ඇඟවීමක්. බාධාවන් තියෙන අපි පරිස්සම් වෙන්න ඕනේ කියලයි මේ කොටස අපට කියන්නේ. අපි බලමු. තවද මහ කෙරෙහි අදහන මේ බාලයන්ගෙන් එකෙකුටවත් බාධා කරන්නෙක් ඇද්ද? ඔහුගේ බෙල්ල මහත් ඇඹරුම් ගලක්
ella mude elanu labima ohuta hondaya priya mitravaruni bible e ekka avasthawai tiyenne yesus wahanse kiyenawa kenekwa marla daanda kiyala gathane karala daanda me yesus wahanse kiyana ekama avasthawa metana tiyenne unwahanse kiyenawa me kotase marla daanda kiyala e kiyanne eyawa nasanna kiyala kimata hetuwa mokadda mokadda hetuwa kenek visin tawat kenekwa nomaga yawanawa nan etakota hitala balanna kochchara barapatala deyakda manushyekta upades dena karaney uganwana karaney eka barapatala deyak nikan api halluwata aragena kiwwata api pravesang wenno one api minisunta dewal kiyaddi ai verada kunot api kiyana deyin manushyek nomaga giyot eka viswasa karala aya katayutu karanna gilla amaruwe wetunot yesus wahanse monawada kiyanne eka kiyapu kenawa mahat galak ekenne loku galak සාමාන්‍ය යුදෙව්වන්ගේ ගෙවල් වල ඇඹරුම් ගල් තිබුණා. ඒක බරයි, ඒක ශක්තිමත් එකක්. ඒක ලේසියෙන් කෙනෙකුට ඔල්ලන්න උස්සන්න අමාරුයි. යේසුස් වහන්සේ කියනවා එවැනි ගලක් බෙල්ලේ ගැට ගාලා එයාව ඇලේ දොලේ කානුවේ දාන්න කියලා නෙමෙයි කියන්නේ මුහුදට අතාරින්න කියනවා. ඇයි? එයාගේ මල කඳවත් උඩට එන්න අරකයි. ඒ කියන්නේ ඒක ඉතා බරපතල ප්‍රකාශයක්. එමනම් ප්‍රිය මිත්‍රවරුනි අපි ප්‍රවේසම් වෙන්න ඕනේ අපි එක එක්කෙනාට උපදෙස් දෙනකොට එක එක්කෙනාගේ ජීවිතත් එක්ක අපි ගනුදෙනු කරනකොට ප්‍රවේසම් වෙන්න ඕනේ. මේක ලේසි පාසු දෙයක් නෙවෙයි. දැන් අපට ඒක දැනෙන්නේ නැහැ. නේද සමහරු ඇවිල්ලා කියනවා මං මට වැරදුනා යා කියන දේ ආන්න ගිහිල්ලා යා නිසා මගේ ජීවිතය අවුල් වුණා ආ ඒගොල්ලෝ නිසා මට මේම දෙයක් වුණා කියලා සමහරු කියනවා ඔබට ඇහිලා ඇති ඔබ ඔබට වෙලාත් ඇති ඔබ කියලාත් ඇති දැන් එහෙම ඔබව නොමග යවන කෙනෙකුට ඔබට යම් අමාරුවක් කරදරයකට දාපු කෙනෙකුට හිතලා බලන්න උදා වෙන්න යන තත්වය ඒක සරල දෙයක් ඇටියට යේසුස් වහන්සේ පිළිගන්නේ දැන් එතකොට මේ කොටස කාටද කියන්නේ මේ කොටස කියන්නේ උන්වහන්සේව අදහන අයට උන්වහන්සේගේ වචනය පිළිපදින අයට ශ්‍රාවකින්ටයි උන්වහන්සේ කියන්නේ ඔබ අප සියලු දෙනා උන්වහන්සේට ශ්‍රවණය වන අය ශ්‍රවණය දෙන අය අපි උන්වහන්සේව අදහන අය එතකොට අපට තමයි මේක උන්වහන්සේ කියන්නේ. එහෙමනම් මේ කරුණෙන් අපට දෙන හිඟිය මොකද්ද? එක හින්ට් එකක් අපට ලැබෙනවා. ඇදහිලි වන්තයෝ රැවටෙන්න පුළුවන්. ඒක තමයි හින්ට් එක. ඒ නිසා තමයි ඒගොල්ලෝ නොමග යන්නේ. එහෙමනම් ඇදහිලි වන්තයෝ රැවටෙන ස්වභාවයක් තියන අය අද ලෝකේ දියා බලද්දී ඇදහිලි වන්තයෝ ලේසියෙන්ම වැටෙන අවුගුල් වලට රැවටෙන අයගොල්ලෝ අපිට කියන්න පුළුවන් ඒක ඉතින් අපේ ස්වභාවයනේ අපි බැටළුවෝනේ බැටළුවෝ රැවටෙන සුළුයි ඒක ඇත්ත අපි රැවටෙන්නේ නැතුව කොහොමද ඉන්න ඕනේ පළවෙනි එක අපිට දැනුම තියෙන්න ඕනේ. අද අපි බැලුවොත් වෙළඳ පොලට ගිහිල්ලා මේ සාමාන්‍ය දෙයක් නේද අපි කඩේට ගිහිල්ලා බඩුවක් මුට්ටුවක් ගන්න ගියොත් අපට ඕන වගේ බඩු ලැයිස්තුවක්ම තියෙනවා. ඒ මෝස්තරෙන් ඒ මොඩල් එකෙන් තියෙනවා බඩු ඕන තරම්. අපි මිනිස්සු ඇටියට දාන්න ඔරිජිනල් එක හොයා ගන්න. කොහොම හරි කාල වේලාව අරගෙන අපි ගිහිල්ලා හොඳ එක හොයා ගන්න දාන්න. ඒ දැනුම තියෙනවා අපට රැවටෙන්නේ නැහැ ඒ වගේ තැන්වල
Ewe samaru rewetena. Genala dala ilangata karadere wetena. Genawe ekak dan tibune ekak ledak dan leda dekak ewilla. Ehema wetcha awasthawan nathi rewetechcha awasthawunuth athi baduwa muttuwak ganna giyala. Me katha karanne eweni bhautika laukika karanawak gana novei Yesus wahanse. Adhyatmika karana gana. Deviyan wahansege wacanaya gana. Me wacanaya gana samaharu rewetenawa. Samaharu wacanaya gana rewetenne ai. Udaharanayakata api manyokka gediyai, batala gediyai, ala gediyai anduranna nattan gataluwak ne. Etakota kawuru hari apata manyokka kiyala batala denawa. Dan nattan rewetenawa ne. E wage tamai samahara velawata samahara adahiliwathun egollanta deva wacanaya gana danumak na egollo itanne deva wacanaya bible yatata aragena kiyana katha okkoma aththa kiyalai okkoma aththa mokada ya bible enne kiwwe parichchede ekut kiwwane itin itanawa eka aththa kiyala habai Eka tamai pravesang wenno one. Ekata tamai apata danuma one. Eka ape danumen karanna baha kiyana eka deviyan wahanse dannawa. Eka tamai shuddhatmanan wahanse apata laba diyala tiyenne. Shuddhatmanan wahansege wedama wima pentakosta dawase kohomada siddha une? Poddak etanata yamu api den sitin Ekasiya visi denek udu mahalaka sitiya loke tiyana prabalama shaktin tuna e udu mahala tulata aawa mokadda loke tiyana prabalama shaktin tuna eka sulanga sulanga vidawata teettuwata patthunama mata siluru lesa angata wedunama loku sahanayak tiyana haba eka ralu unot Gasgal perlagena ratawal natabun karanna puluwan bawa hondata api therum aran tiyenawa ratawal walata athi wetcha maha vishala vyasanayan nisa hondata api dakala tiyenawa vidyut nalikawan osse tronadova kunatu ewilla vivida nam walin kiyenawa galogena yanne goda nagili Cardboard kali bawata pat karanne yakada kadang echchara hayyak tiyenawa e sulangata e sulanga 120 dena yaagnya karana vita etanata patita una devana shaktiya loke tiyena ginna ginnata puluwan onama nagarayak sanakin duwili bawata pat karanna ratawal Ginna nisa nattatama nati vela hinganno bawata patwetcha janathawal me loke innawa api dannawa samahara ratawal wala athi wena lawginna e ratawal wala tiyena thakshanikara ihalama mevalam walin behet walin e wagema behet kiyala kiyanne rasayanika sanyoga ewa bhavita karala wathura ton ganan gahalat niwa ganna beriyu Gini api ona taran dakala tiyena ma vishala vanantara pittani bavata paya bhagayak athulata vechcha ratawal adat loke tiyena maha balaya thunweni mahat balaya tamai shabdaya shabdayata puluwan minisunge kan adi pupurawala miya denna salaswanna Shabdayata puluwan vishala godanagili pupurawala polowata samatala karanna me tunama e kamare tulata eda wedama kala ekadu manushyekuge kes gahakatawat anaturak une nehe ginna sulaga e shabdaya kamare tulata paminima kumadda dena adayalama kuna kumakda swamin wahanse dena paniwidaya Unwahansege daruwanta dena shaktiya gana katha kare. Danuma ebandekama avasane nuwei. Hada oya ganna de. Hada hariya kiyala
ප්‍රසිද්ධ කරන දේ තව සති දෙකකට පස්සේ අකුලලා පැත්තකට දාලා ඒක නෙමෙයි මේක නිව් කියලා අලුත් එකක් එවනවා. ඇයි මේ ලෝකේ මනුෂ්‍යයන් හැම දෙයක්ම తాවකාලිකයි. මොකද මනුෂ්‍යයාගේ මොලේ සදාකාලික මොලයක් නැහැ. ඖෂධයක් වේවා දැනුම වේවා මොනම දෙයක් වේවා ඒක එසේමයි. හැම මෙතඩ් එකක්ම වෙනස් වෙනවා. හැම සිස්ටම් එකක්ම වෙනස් වෙනවා. හැබැයි දෙවියන් වහන්සේගේ වචනේ වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් වුණා නම් අපි බයිබලේ අප්ඩේට් කරන්න ඕනේ. අප්ඩේට් කරන්න නැහැ. මේකේ තියෙන එක එහෙමම එදාත් මිනිස්සු දේශනා කළා අදත් අපි දේශනා කරනවා. දෙවියන් වහන්සේ දවස් 6කින් ලෝකේ මැව්වය කියන එක මේ 2000 දී අපි කියන කතාවක් නෙමෙයි. ලෝක ඉතිහාසෙත් කියපු කතාව අදත් අපි කියන කතාව. ඒටත් අපි කියන කතාව. මොකද ඒකේ බොරුවක් නැහැ. මේක බොරුයි කියන ආපු අය ඕන තරම් 1යි 2යි ප්‍රශ්න වලින් පැරදිලා තියෙනවා. ඇයි? ඒ අය සර්වඥාන නැති නිසා. සමහරු ඇවිල්ලා තියෙනවා කතා කරන්න වාද කරන්න. කරුණු දෙකයි අපිට තියෙන්නේ ඕනේ නම් අහන්න ඕනම කෙනෙකුගෙන්. ඒ දෙකට උත්තරේ දෙන්න දන්නේ නැහැ කවුරුවත්. ඒගොල්ලෝ නිහඬ වෙනවා. ඒ නිසා ප්‍රිය මිත්‍රවරුනි දෙවියන් වහන්සේ ඔබට දීලා තියෙන්නේ බය අඩුකමේ ජීවිතයක් නෙමෙයි. සමහරු හරි බයයි. ඇයි බය අපි? මොකටද බය? අපි ඡන්දිද? නැහැ. ඒකත් නැහැ. හැබැයි අපි බය නැහැ. බයිබලේ හොඳම උදාහරණය දාවිත් රජුරෝ. දාවිත් තුමන් ගොලායට බය වුණේ නැහැ. හැබැයි සාවුල්ට බය වුණා. ඇයි? සාවුලුයි ගොලායත් අතර වෙනස මොකද්ද? ගොලායත් කියන්නේ යෝධෙක්. ඔව් යෝධයාට බය වුණේ නැහැ. හැබැයි සාවුල්ට බය වුණා. ඇයි සාවුල්ට බය වුණේ? දෙවියන් වහන්සේ නිසා. දෙවියන් වහන්සේ සාවුල්ව ආලේප කරලා තිබුණා. ඒ නිසා ඔව් සාවුල්ට බය වුණා. දේව ආලේපය දෙවියන් වහන්සේ නිසා. හැබැයි ඔය ගොලායත් බය වුණේ නැහැ. ගොලායත් යෝධෙක්. පිලිස්තිවරුන්ගේ ශක්තිමත්ම හමුදාවේ නායකයා. ඔව් රටවල් යටත් කරගත් පුද්ගලෙක්. හැබැයි ඔහුට බය වුණේ නැහැ. කිතුනුව ලෝකයේ දේවල් වලට බය නැහැ. හැබැයි දෙවියන් වහන්සේට බයයි. ඔවුන් දෙවියන් වහන්සේට ආදරෙයි. හැබැයි ලෝකයේ දේවල් වලට ආදරෙයි. හැබැයි ලෝකයට බය නැහැ ඔවුන්. ඔබ ලෝකයට බයද? එහෙමනම් ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ලබලා නැහැ ප්‍රිය මිත්‍රවරුනි. ඒ බලය ඔබ ලබලා නම් කාටවත් ඔබ බය වෙන්නේ නැහැ. මොකද ඔබ තුල තිබෙන්නේ විශ්වය වෙනස් කරන තනන් වහන්සේගේ බලය. මිනිස් ජීවිත වෙනස් කරන බලය. මිනිසුන්ව යහමඟ පෙන්වන බලය. මිනිසුන්ව නිරයට දාන බලය නොවේ ජීවත් කරවන බලය. එනිසා අපි අදත් සාවුල්ලට බයයි. හැබැයි ගොලායත්ලට බය නැහැ. ගොලායත්ලට අපි බය නැහැ. දෙවියන් වහන්සේගේ මිනිසයන්ට අපි බයයි. හැබැයි අපි ලෝකේ ඉන්න දේවල් වලට බය නැහැ. ඇයි? ඒ මාර්ගේ යන සෙනඟක් අපි. ඒ බය නැහැ කියන එකෙන් අදහස අපි නැවත මම කියන්නේ චණ්ඩීන් නෙවෙයි. ගහමරා ගන්න අය නෙවෙයි. ඇයි මම කියන්නේ අපි එමය නෝවේ කියලා බලන්න මේ කොටසේ සුස්වාංශේ කියනවා 49 වෙනි පදය. සියල්ලෝම ගින්නෙන් ලුණු ලනු ලබන්නෝය. ලුණු හොඳය. නමුත් ඒවායේ ලුණු ගතිය නැති වුනොත් ඒවා රස කරන්නේ කුමකින්ද? ලුණු හොඳයිලු. ලුණු වල රසය නැති වුනොත් ලුණු රසය නැති වුනොත් ඒක රස කරන්නේ කොහොමද කියලා අහනවා. කවුරු ගැනද මෙතන කතා කරන්නේ? කවුරු ගැනද? ඇදහිලිවන්තයෝ ගැන, ශ්‍රාවකයන් ගැන. අපි හැමෝම ලුණු. ලුණු වල තියෙන බලය මොකද්ද? ශක්තිය මොකද්ද? රසායනික සංයෝගය මොකද්ද? අපට ලයිස්තුවක් ලියලා දෙන්න පුළුවන්. ඒ ඔක්කොම දැනුම අපේ. දැනුම නෙමේ වැදගත්, ක්‍රියාකාරීත්වය කොහොමද? අපි කොහොමද ජීවත් වෙන්නේ? මට ලුණු ගැන තියෙන දැනුම නෙමේ වැදගත්. මට ලුණු වෙන්න පුළුවන්ද? ඒක තමයි යේසුස් වහන්සේ කියන්නේ. ලුණු වල රස නැති වුණොත් කුමකින් රස කරනු ලබන්නේද? ප්‍රශ්නයක් අහනවා උන්වහන්සේ. අපිට කියන්න පුළුවන් ලුණු සංරක්ෂණයේදී
ප්‍රධාන කොට ගන්නා උදයක් ලුණු රස ගන්වන කුළු බඩුවක් අපට කියන්න පුළුවන් කල් තබා ගන්න භාවිතා කරනවා ඒ වගේම ලුණු වල තියෙන ශක්තිය වෙන කිසිදු දෙයකට සමාන වෙන්නේ නැහැ ලුණු රසය වෙන කොහොමකකින්වත් ආදේශ කරගන්න බෑ ඒක විශේෂිත ධනයට වැටෙනවා කියලා අපට කියන්න පුළුවන් හැබැයි ඒකේ රසය නැති වුණොත් ඇති වැඩක් නැහැ ඔබ කොච්චර හොඳ දේවල් කළත් මතක තියාගන්න ඔබට වැරදුනා නම් කොතනකෝ පොඩි දෙයක් ඒක තමයි 305 දවසෙම කතා කරන්නේ අපි කිපෙනවනේ අපි හිතනවනේ මං කොච්චර කරාද එක දෙයයි උනේ ඕක අල්ලගෙන දඟලන විදිය මෙයා කියනවා හරි ඒක ඇත්ත ඒක එහෙමම තමයි මොකද ලුණු වල රසය ස්වල්පයයි ඒ ස්වල්පේ තමයි රහ අරමුළු මේකම වෙනස් කරන්නේ ඒ නිසා තමයි ප්‍රිය මිත්‍රවරුනි ඔබ රැකියා කරන තැනේ සමහර විට ඔබ වෙන්න ඇති එකම කිතුනුවා ඔබගේ පරම්පරාවේ ඔබ විතරක් විය ඇති එකම කිතුනුවා ඔබේ ගමේ ඔබ විතරක් වෙන්න ඇති එකම කිතුනු පවුල ගමේ 25ක් 50ක් 60ක් 100ක් ඉන්නවා ඉන්නේ පස් දෙනයි කිතුනු අපි ආනවා මොකද්ද ස්වාමිනි මේක එහෙම තමයි කිලෝ 5කට චූටි ප්‍රමාණයක් ලුණු දාලා අර මුළු පරිසරයම වෙනස් කරනවා වගේ දෙවියන් වහන්සේට ඔබ එක්කෙනෙක් තුලින් ඒ පරිසරය වෙනස් කළ හැකි ඒක දෙවියන් වහන්සේගේ ක්‍රමවේදය ඒ නිසා තමයි ඔබ වේ තැන්වල තියලා තියෙන්නේ ඒක නිසා සැලෙන්න එපා දුක් වෙන්න එපා ඔබ තුලින් දෙවියන් වහන්සේට ක්‍රියා කළ හැකි අර උඩුමහලේ 120 දෙනා ජෙරුසලමේ දා ඒක රාශි වුණු සෙනගත් සංසන්දනය කළාම 120 දෙනා කඩලැටයක් වගේ අර මහා යුදෙව් ජනතාව ඉදිරියේ ජෙරුසලමේ මංගල්‍යයට නන් දෙසින් ලෝකේ සෙනග ඇවිල්ලා හිටියා අර 120 දෙනා සෙනගක්ද අර මුළු සෙනගත් එක බලද්දි ලෝකේ විවිධ පළාත් වලින් සෙනග ඇවිල්ලා හිටියා හැබැයි 120 දෙනා තමයි ඉතිහාසය වෙනස් කළේ ශුද්ධාත්මන වහන්සේගේ බලය ඒ සමාජයට එදා විතරක් නෙමෙයි අද අපි කතා කරන තැනට වෙනස් කරනු ලැබුවේ එනිසා ඔබ දුර්වල කෙනෙක් නෙමෙයි ඔබ දුර්වල කියලා මිනිස්සු කියන්න පුළුවන් ඔව් එහෙම තමයි මිනිසුන්ට පේන්නේ අපිව ලුණු මිනිසුන්ට පේන්නේ ඒක හරි ලාබයි සිල්ලරයි ඒක අපිට ගන්න පුළුවන් ඕනම වෙලාවකට ගිහිලා ඕනම කඩේකින් ඒක මහ ලොකු මිල අධික දෙයක් නෙවෙයි හැබැයි මස් අනිකුත් රසකාරක දේවල් මිල අධිකයි ලුණු සාමාන්‍ය දෙයක් හැබැයි ලුණු වල තියෙන ගුණාත්මකභාවය අර මහා මිලක් දීලා ලා ලස්සනට ගන්න දේවල් වල නැහැ ප්‍රිය මිත්‍රවරුනි ඒ වගේ ලුණු වගේ ඔබ එක දවසක් එක පන්තියක දරුවෙක් හිටියා ඒ දරුවා හරි මිත්‍රශීලී සුවදශීලී එයා පන්තියේ හිටපු අනිත් ළමයින්ට වඩා වෙනස් ළමෙක් එයාගේ තාත්තාත් හරි වෙනස් එදා ඒ ගමේ ජීවත් වුණු අයට වඩා ඉතින් මේ තාත්තා ඉරිදම පල්ලි යනවා යනකොට මේ තමන්ගේ පුතාවත් කැඳාගෙන යනවා මේ දරුවා පාසලේ අනිත් ළමයි කොච්චර දඟලලා කලබල වෙලා බහයටපත් වෙලා දේවල් කළත් මේ දරුවා එසේ දඟලන්නේ කලබල වෙන්නේ නැහැ අනිත් ළමයින් ගණන් විශේෂදී බය වෙනවා දඟලනවා කලබල වෙනවා මේ ළමයා දක්ෂ ළමෙක් නෙවෙයි හැබැයි මේ ළමයා දඟලන්නේ නැහැ අනිත් ළමයි කොපි කරනවා හැබැයි මේ ළමයා ඒක කරන්න යන්නෙත් නැහැ ඉතින් මේ පන්ති භාර ගුරුතුමියට හරි පෙහෙලිකාවක් අනිත් විෂයන් උගන්වපු ගුරුවරුත් මේ ළමයා ගැන කියනවා කිසි ගහනක් ගන්න නැති ළමෙක් කිසිම කලබලයක් නැති ළමෙක් ඉස්කෝලේ ඇරුණාමත් අන්තිමට තමයි ගෙදර යන්නේ අනිත් ළමයි පෙරලගෙන දුවනවා මේ ළමයා දුවන්නේ නැහැ එයා විවේකීව
පාඩුවේ බෑග් එකත් කරේ ඉල්ලගෙන හිමින් හිමින් ගෙදර යනවා. ඉතින් දවසක් මේ ගුරුවරියට හිතුණා හරි නිසල්මනේ ජීවත් වන චංචල භාවයක් නැති මේ පුංචි කොළු පැටියව කැඳවල අහන්න ඇයි ඔයා කලබල වෙන්නේ නැත්තේ ඇයි ඔයා බය වෙන්නේ නැත්තේ එතකොට ගුරුවරිය කැඳවල විවේක වේලාවක මේ දරුවගෙන් ඇව්වලු ගෙදර විස්තර ටිකක් එතකොට මේ ළමයා ඒකත් හරිම නිදහසෙන් ප්‍රකාශ කළාලු එතකොට කිව්වලු වගේ තාත්තා මොනවද කරන්නේ එයා රැකියාවක් කරනවා කියලා කිව්වලු එතකොට මේ ටීචර් ඇව්වලු ගෙදර කොහමද ටීචර් දැන් විමසන්නේ ටීචර් තියෙන විමසිලිමත් කමක් දැන් ටීචර් බලනවා මේ ළමයායි මෙච්චර කලබලයක් නැත්තේ එතකොට කිව්වලු අපේ තාත්තා ගෙදර එනවා එයා පාඩුවේ ඉන්නවා හරි විනෝදයි අපි හරි විනෝදෙන් ඉන්නේ අපි පල්ලිත් යනවා ටීචර් කියලා කිව්වලු එතකොට මේ ළමයාගෙන් ඇව්වලු ටීචර් ඔයාගේ තාත්තාත් ඔයා වගේමද ඔහු මං වගේමයි එයා කවදාකවත් කරදර වෙන්නේ නැහැ කිසි දෙයක් ගැන කිව්වලු මේක තමයි මේ පොඩි ළමයාට වැදිලා තියෙන මානසික මට්ටම එතකොට ටීචර් ඇව්වලු ඔයා කලබලත් නැහනේ ඇයි ඔයා කලබල නැති ඇයි ඔයා බය නැත්තේ එතකොට එයා කිව්වලු විනා වෙලා ටීචර් මගේ ඉස්සර හැමදාමත් ඉන්නේ ජේසුස් වහන්සේ නිසා මට එයා පැත්ත පේන්නේ නැහැ කිව්වලු ඒක ලොකු කතාවක් ඒ ළමයා මොනවද කිව්වේ මගේ තාත්තා තමයි මට මේක කියලා දුන්නේ තාත්තා කිව්වා පුතා මගේ ඉස්සරහින් ජේසුස් වහන්සේ ඉන්න නිසා මට එයා පැත්තේ තියෙන කඳු පේන්නේ නැහැ පුතා එයා පැත්තේ තියෙන වර්ෂාවල් පේන්නේ නැහැ පුතා එයා පැත්තේ තියෙන ගිනි කඳු මට පේන්නේ නැහැ පුතා මට ජේසුස් වහන්සේගේ මුහුණ පේන නිසා මං හරි සතුටෙන් ඉන්නේ කිව්වලු මේ ළමයා තේරුම් ගත්තා තමාගේ තාත්තගේ ඇදහිම. ඔහුට කියා ගන්න දන්නේ නැහැ ඒක. කොහොමද සතුට පවත්ව ගන්නෙ කියලා. එතකොට මේ ළමයා කිව්වා හැම තිස්සෙම මගේ ඉස්සරහා ඉන්නේ ජේසුස් වහන්සේනේ ටීචර්. ඉතින් උන්වහන්සේ ඉන්න නිසා මං කලබල වෙන්නේ ඇයි? මට එයා පැත්තේ මොකුත් පේන්නේ නැහැ. මං ගෙදර යන්නේ ජේසුස් වහන්සේ මගේ ඉස්සරහා ඉන්නේ යන්නේ. ඇයි මං කලබල වෙන්නේ? මේ පුංචි ළමයා මේ ගුරුතුමියට විශාල පණිවිඩයක් තේරුම් කරලා දුන්නා. හේතුව මේ ගුරුතුමිය පොඩි දෙයටත් හරි කලබලයි. එයා ගෙදර ගැටුම් ඇති කරගන්න කෙනෙක්. පොඩි අඩුවක් ඇති වුණාම එයා ගෙදර යුද්ධයකට පෙළඹෙන කෙනෙක්. ඉතාමත් ආවේගශීලී කාන්තාවක්, හොඳ මිනිස්සෙක්. හැබැයි තමාට ඕන දේ කරගන්න ඕනම දෙයක ඕනම වෙලාවක සටන් කළ හැකි කෙනෙක්. හැබැයි මේ පුංචි ළමයා මේ ගුරුවරියට කියලා දුන්නා එයා කොහමද ඉවසිල්ලෙන් ඉන්නේ කියලා. එයා කොහමද සතුටින් ඉන්නේ කියලා. ප්‍රිය මිත්‍රවරුනි, ඔබේ ඉස්සරහා යේසුස් වහන්සේ ඉන්නවා නම් මතක තියාගන්න. එහා පැත්තේ බෝම්බ පිපිරෙන්න පුළුවන්. එහා පැත්තේ හේන ගෙඩි පාත් වෙන්න පුළුවන්. එයා පැත්තේ ගින්දර වගේ ලෙඩ රෝග පැතිරෙන්න පුළුවන්. ඔබ සතුටෙන් ජීවත් වෙනවා. ඔබ අනාරක්ෂිත පුද්ගලයෙක් නෙමෙයි. එදා දාවිත්තුමන්ට තිබුණු විශ්වාසය ඒකයි. සාවුල් දේව හස්තය ඇති මිනිසෙක් දෙවියන් වහන්සේ ආව පත් කළේ. එනිසා මං ඌට එරෙහි වන්නේ නැහැ. ඔහු ඌට බය වුණා. හැබැයි හමුදා නායකෙකුට ඔහු බය වුණේ නැහැ. වෙනස ඔහු තුල දෙවියන් වහන්සේගේ හස්තය නැති නිසා. ඔබ ළඟ දේව හස්තය තියෙනවා නම් ඔබ ගෞරවය සහ බය කියන අතර වෙනස හොඳින් තේරුම් ගනීවි. කලබල වෙන්න ඕනද නැද්ද කියලා ඔබ තේරුම් ගනීවි. ඉවසීම සහ සමාදානය අතර තියෙන වෙනස ඔබ වටා ගනීවි. ඇත්ත සහ බොරුවේ තියෙන පරතරය ඔබ දැනගනීවි. ඉතින් ප්‍රිය මිත්‍රවරුනි, අපි ලුණු, අපි තුල බලයක් තියෙනවා, රසයක් තියෙනවා. අපි මිනිසුන්ව රසවත් කරන අය. ඇත්ත කියන්න මොකුත් නැත්තම් නිකන් ඉන්න
ලුණු වැටුණ තැනේ දිය වෙන්න පුළුවන් හැකියාවක් තියෙන වස්තුවක්. ඔබ ලුණු කැටයක් නම් ඔබට දිය වෙන්න පුළුවන් ඕනම තැනක. දිය වුණාට ඒ පරිසරය ඒ ස්ථානය වෙනස් කළාට රසවත් කළාට ඔබගේ රසය නැති වෙන්නේ නැහැ කවදාක්වත්. ඒකයි මස් කිලෝ 5කට ලුණු චුට්ටක් දාලා දැම්මට ලුණු රසය මිනිසුන්ට දැනෙනවා මිස මස්වල රස මිනිස්සු හොයන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔබව තියලා තියෙන තැනේ ඔබ තුලින් ඒ ස්ථානේ රසවත් කරන විදිය දෙවියන් වහන්සේ දන්නවා. ඔබ දිය වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. කලුගල් වෙලා වැඩක් නැහැ ලුණු. අපි දැකලා තියෙනවා ඔය පුත්තලම පැත්තේ ගියාම තියෙනවා ටොන් ගානක් කඳු ගාලා ඒවා පාවිච්චියට ගන්නෙ නැහැ. ඇයි? ඒවා ගල් වෙච්ච ලුණු. Expired කල් යල් ඉක්ුත් වෙච්ච ලුණු. කඳු තියෙනවා. හැබැයි නියම ලුණු ස්වභාවය දිය වෙන සොලුයි. දිය වෙන සුළුයි. එමනම් මතක තියාගන්න ගින්න දැල් වෙන සුළුයි. සුළඟ පෙරලාගෙන යන්න සුළුයි. ශබ්දය බලපෑමක් ඇති කිරීමේ හැකියාවට බර හැකියාවක් තියෙන දේ. ඔබ තුල ඒ හැකියාව තියෙනවා. ඔබ තුල ඒ ශක්තිය තියෙනවා. ඔබ දුබලයක් නෙමෙයි. ඔබ බෙලහීන කෙනෙක් නෙමෙයි. ආර්ථිකව දුප්පත් වෙන්න පුළුවන්. හැබැයි අධ්‍යාත්මෙන් අපි පෝසත්. දැනුමෙන් අපි දුප්පත් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් අපි පෝසත්. අපි ගායනා කරනවා ගීතිකාවක්. යේසුස් වහන්සේ මගේ මිතුරානම්. අපි කියනවානේ නේ යේසුස් මගේ සුමිතුරා. මිතුරා යේසුස් වහන්සේලු. එහෙමනම් යේසුස් වහන්සේ ඔබ මිතුරෙක් කරගෙන නම් මතක තියාගන්න ප්‍රිය මිත්‍රවරුනි, ඔබේ හැම දෙයක්ම යේසුස් වහන්සේත් එක්ක බෙදා ගන්න. යේසුස් වහන්සේට කියන්න. යේසුස් වහන්සේ ගුරුතුමා නම් උන්වහන්සේගෙන් අහලා දේවල් දැනගන්න. ගුරුවරයෙක් අපට ඉන්නවා. ගුරුතුමා දිනු පොතක් තියෙනවා අපට. අද අපට යේසුස් වහන්සේ ගාවට ගිහිල්ලා අහන්න හැම දෙයක්ම බැරි වෙයි. හැබැයි උන්වහන්සේගේ වචනේ තියෙනවා. උන්වහන්සේ මගේ ගුරුතුමා නම් මේ වචනේ තියෙන දේවල් මගේ ජීවිතයට අදාළ කරගෙන මම ජීවත් වෙන්න ඕනේ. අපි කියනවා යේසුස් මගේ ගුරුතුමා. හැබැයි ගිහිල්ලා අතර වටේ ඉන්න උන්ගෙන් දේවල් අහලා ජීවිතය අනාගෙන අපි යේසුනි ඇයි මේ ගගා ඉන්නවා ඊට පස්සේ. ගුරුතුමා උන්වහන්සේ නම් උන්වහන්සේගෙන් අහන්න. මේ බයිබලයේ කියවන. එතකොට ඔබ නොමග යන්නේ නැහැ. ඔබව රවට්ටන්න ලේසි නැහැ. මිනිසු පය ගණන් අරගෙන දේවල් කියයි. ඔබ දන්නවා බොරුද ඇත්තද? මොකද පදනමක් තියෙනවා ඔබගේ ජීවිතේ. බයිබලය කියවලා දැනුම තියෙන්න ඕනේ. දැනුම නැත්තම් අපි රැවටෙනවා. කිතුනුවන් රැවටීමට පත් වෙන්න පුළුවන්. රැවටෙනවා ඒගොල්ලෝ ඉක්මනින්. ඇයි? දේව වචනය දන්නේ නැහැ. ලෝකේ ගැන ඕන දෙයක් දැනගන්නවා ඒගොල්ලෝ. නේද? සමහර දරුවෝ ඉන්නවා තප්පරයයි දෙකයි. ආපු ගමන් ලෝකේ එයා කොනේ තියෙන දේවලුත් කියලා දෙනවා. හැබැයි දේව වචනේ දන්නේ නැහැ. අන්න වැරදුණු තැන. බයිබලයේ කියවලා බලන්න. ඒකේ තියෙන දේවල් දැනගන්න. ලෝකේ තියෙන දේවල් දැනගන්න එක හොඳයි. පාපයක් නෙමෙයි ඒක. හැබැයි දේව වචනේ දැනගන්න. මේක සදාකාලික දේ. මේක දැනගත්තොත් තමයි ඔබේ ජීවිතය වෙනස් වෙන්නේ, පරිවර්තනය වෙන්නේ. වෙන දෙයකින් නෙවෙයි. දැන් බලන්න ඊට පස්සේ කතාවක් කියනවා ජේසුස් වහන්සේ. නුඹේ අත නුඹට බාධා කෙරේ නම් ඒක කපා දමන්න. අත බාධා කරනවා නම්, ඒ කියන්නේ පාපයට වැරදි දෙයට මගේ අත මාව ගෙන යනවා නම් අත කපා ගන්න කියනවා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? අත් දෙක ඇතුව නිරයට එනම් නොනිවෙන ගින්නට පැමිණීමට වඩා අබ්බගාතයෙක්ව ජීවනයට පැමිණවීම ඇතුල්වීම නුඹට හොඳය. නුඹේ පය නුඹට බාධා කෙරේ නම් ඒක කපා දමා පන්න. කකුල බාධා කරනවලු. කකුල බාධා කරනවා කියන්නේ මොකද්ද? කකුල නිසා තමුන් පාපයට වැටෙනවා නම්, තමුන්
දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයෙන් ඉවත් වෙනවා නම් ශුද්ධාත්මයන් වහන්සේගේ ඒ දිව්‍ය සමාදානය නැති කර ගන්නවා නම් තමුන්ගේ ජීවිතයේ තියෙන ගැළවීම බාධාවට ලක් කර ගන්නවා නම් යේසුස් වහන්සේ කියනවා කපලා දාන්න උන්වහන්සේ මේ කියන්නේ ආ මේක වෙන කවුරුත් කියන දෙයක් නෙමෙයි අත බාධා කරන අත කපලා දාන්න කකුල බාධා කරන කකුල කපලා දාන්න ඊට පස්සේ කියනවා ඇහැ බාධා කරයි නම් ඇහැ ගලවලා දාන්න ඒ අනුව අපට කිව හැකිද අතපය නැති අය ඔක්කොම ස්වර්ගේ ඉන්නවා කියලා පුතා නෑ ඒක නෙමෙයි කියන්නේ නේද එහෙමනම් අපිට කියන්න පුළුවන් ආ ඇහැක් නැහනේ එයා එනම් ස්වර්ගේ ඉඳීමයි කකුලක් නැද්ද ආ ඕක සුදුසුකම ස්වර්ගයට එන්න අතක් නැද්ද අනිවාර්යයෙන්ම ස්වර්ගයට එනවා ඒකද මේ කියන්නේ නෑ ස්වභාවේ කොහෙවත් නැහනේ කවුරුවත් අතපයක් අපාගත්ත කෙනෙක් මෙතන ඇහැ පොඩ්ඩක් පේන්නේ නැතුව ගියත් පෙනීම දෙන්න ස්වාමීනි පෙනීම දෙන්න ස්වාමීනි පෙනීම දෙන්න මට පේන්නේ නැහැ මොනවාද පේන්නේ නැත්තේ ඕන් නැතිව බලන්න හොඳයි බොරුද මං කියන්නේ බලන්නේ නැද්ද ඕන් නැතිව හිතට බිලා බලන්න බලන්නේ නැද්ද බලලා නැද්ද මං දන්නේ අපි හිතට බිලා බලන්න ඕනේ කවුරුත් නැද්ද කවුරුත් නැහනේ අතර වටේ කවුරු නොබැලුවත් ප්‍රිය මිත්‍රවරුනි ස්වාමින් වහන්සේ බලාගෙන ඉන්නවා එච්චරයි අර ළමයා කියවනේ ජේසුස් වහන්සේ ඉස්සරහා ඉන්නේ කියලා ඒ නිසා කිතුනුවන්ට රාත්‍රී කියලා ජීවිතයක් සැඟවුණු නැත කවුරුත් නැති තැනේ අභිරහස් ජීවිතයක් නැත පෞද්ගලික ජීවිතයක් තියෙන්න පුළුවන් හැබැයි ඒක අභිරහස් ජීවිතයක් නෙමෙයි අර කට්ට කලුවරේ කලුම කලු ගලක් උඩින කලුම කල තඩ කූමියව දෙවියන් වහන්සේට පේනවා ඒ උ එකේ කවුරු නැති තැනේ බාත්รูම් එකේ හොරෙන් බල බල ඉන්න දේවල් ඔක්කොම ස්වාමින් වහන්සේ දන්නවා ප්‍රවේසම් වෙන්න අපි මේකෙන් අපේ හිත දූෂණය කර ගන්නවා අපේ ඇහැ දූෂණය කර ගන්නවා ඊළඟට හොදක් පේන්නෙම නෑනේ අපිට කෙනෙක්ගේ ලස්සනක් බලන්නම බෑනේ අපිට ඇයි අර කාබාසින්නා වෙලා ඉවරයි ස්ථිර පදිච්චිකාරය බවට පත් වෙලා ඉවරයි පාපය ඕක තමයි අද ලෝකේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නය ප්‍රිය මිතුරනේ එනිසා අපි ප්‍රවේසම් වෙමු ඒකයි මෙතන කියන්නේ බාධා කරයි නම් කපලා දාන්න ඒ කියන්නේ අද යන ගමන් මස් කඩේට යන්න දෙන්න කකුල ඒ මුදලාලි මෙතනින් කපලා දාන්න ඒකද කියන්නේ නැහැ කපාගෙන එන්න එපා මෙතන ඊළඟට අපිව තීරේ වැඩංගුවේ වැටේ මෙතන කකුල් කපා ගන්න ඇස් ගලව ගන්න කියලා දුන්නා කියලා ඒක නෙමෙයි මෙතන යේසුස් වහන්සේ කියන්නේ උන්වහන්සේගේ කාලෙවත් කවුරුවත් අතපය කපාගෙන ඇස් උගුල්ලගෙන හිටියේ නැහැ ශරීරයට වද දීමෙන් විමුක්තිය ලබා ගන්න බැරිය ඒක හොඳට තේරුම් ගන්න ඔබගේ ශරීරයට මොන කසෙන් ගාගත්තත් ඒක මායාවක් ඒක ගැන බයිබලේ එහෙම කියලා නැහැ ඔබ හිතනවා නම් මම ශරීරයට වද දෙන්න ඕනේ දුක දෙන්න ඕනේ එතකොට තමයි මට පුළුවන් වෙන්නේ අධ්‍යාත්මය දියුණු කරගන්න බයිබලේ ඒක කියලා නැහැ දේව වචනේ කියන්නේ ශරීරය දෙවියන් වහන්සේගේ මාලිගාව ඒක විනාශ කරගන්න විසින් විනාශයටම පත්වනු ඇත සුද බයිබලයේ කියන්නේ ඒකයි ඒක ආරක්ෂා කරගන්න කියලායි කියන්නේ ඒක නිසා ශරීරයට වද දෙන්න යන්න එපා ඒකෙන් ඇති දෙයක් නැහැ ඒකේ කිසි දෙයක් වෙන්නේ නැහැ ඔබට එහෙම වෙන්න ඕන නම් යේසුස් වහන්සේ කියාවි මා කුරුසෙට යන්නේ නැහැ බොල නුඹලා ශරීරයට මොනෝ වදයක් දීගෙන වරෙල්ලා මා ළඟට කියාවි උන්වහන්සේ සියලු කස පාර ලැබුවා උන්වහන්සේ මිලේ ගෙව්වා අපිව නිදාස් කරන්න අපි ඒක කරන්න ඕනේ නැහැ පූජාව සම්පූර්ණ කරලා තියෙන්නේ තව පූජාවල් වෙන්න ඕනේ නැහැ අපි ඒක උන්වහන්සේ සම්පූර්ණ කළා ඒකයි දේව මාලිගාවේ තිරය දෙකට ඉරුනේ අතිශුද්ධ ස්ථානය ශුද්ධ ස්ථානයයි තිරයකින් වෙන් වෙලා තිබුණේ ඒ තිරය දෙකට ඉරුණා ඉහළ සිට පහළට හේතුව දැන් විවෘතයි ඒකයි යේසුස් වහන්සේ කිව්වේ අපට අබ්බා පියාණනි කියලා යාඥා කරන්න පුළුවන් කියලා පරණ ගිවිසුමේ බෑ පරණ ගිවිසුමේ පූජකයෝ තමයි කියන්නේ පූජාවල් ඒගොල්ලෝ පූජාව තියලා ඒගොල්ලෝ තමයි යාඥා කරන්නේ හැම කෙනාටම යාඥා කරන්න බෑ හැබැයි යේසුස් වහන්සේ ඒක සම්පූර්ණ කළා
එනිසායි අපි කියන්නේ තාත්තේ පියාණනි ජේසුනි කියලා. අද ඕන කෙනෙකුට යාඥා කරන්න පුළුවන්. යේසුස් වහන්සේ පූජාව සම්පූර්ණ කරපු නිසා. එනිසා තමයි ක්‍රිස්තියානි සභාවේ පූජකයෝ අද නැත්තේ ඉන්නේ සේවකයෝ විතරයි. සේවකයෝ තමයි ඉන්නේ. පූජකයෝ නැහැ. පූජාව උන්වහන්සේ අවෝසි කළා. පූජක කියන පෙළපතත් උන්වහන්සේ අවෝසි කළා. ඒකයි බයිබලයේ කියන්නේ. අපොස්තුලරු කිව්වේ කවුරු කියලාද කියවලා බලන්න. ඒගොල්ලෝ කියනවා අපි ස්වාමින් වහන්සේගේ සේවකයෝ කියලා. සේවක ස්වාමිත්වයක් අද අපට ලැබිලා තියෙන්නේ. එහෙම නැතුව අපි පූජකයෝ නෙමෙයි. බස්වල තියෙන ෂීට් එක පූජකයන්ට තියෙන්නේ. ඒ දෙවියන් වහන්සේගේ සේවකයන්ට නෙමෙයි. මතක තියාගන්න ඒ වෙන අයට. හොඳට තේරුම් ගන්න බයිබලෙන්. එහෙම තියෙනවා නම් අදත් පුද පූජාවල් අරගෙන අපි යන්න ඕනේ. පෝලිමේ පෙරහැරේ ගිහිල්ලා පුද පූජා තියන්න ඕනි. ඒක උන්වහන්සේ අහෝසි කළා. අද ඉදී සේවකයෝ සමහරු සභාපාලකවරු පාස්ටර්ස්ලා සමහරු මිෂනරිස්ලා සමහරු ඉවැන්ජලිස්ටවරු සමහරු ගුරුවරු සමහරු දිවැසිවරු මෙහෙම තමයි විග්‍රහ කරන්නේ බයිබලේ. බයිබලේ අපි දන්නේ නැත්නම් අපි රැවටෙයි. මේක කියවන්න මේක මම කිව්වට වඩා නැහැ මේක කියවන්න මේක එහෙමද මේක තියෙන්නේ වද්ද කියලා හොයලා බලන්න. ඊට පස්සේ විශ්වාස කරන්න. ඉතින් ප්‍රිය මිත්‍රවරුනි මේ කියන්නේ යේසුස් වහන්සේ බාධා කරයි නම් කපලා දාන්න කියලා කිව්වේ මොකද්ද? ඒක නතර කරන්න කියන එක. නිෂේධනය කපා ඉවත් කිරීම කියන්නේ මොකද්ද? අතපය කපලා දාන එක නෙමෙයි ක්‍රියාව නිෂේධනය කරන්න. ඒක නතර කරන්න ආයිත් ඒකත් එක්ක ඩීල් යන්න එපා. ආයිත් ඒකත් එක්ක සම්බන්ධකම් තියාගන්න එපා. කනෙක්ෂන් ඉවරයි. ඒක තමයි යේසුස් වහන්සේ කියන්නේ. නැතු අතපය කපාගෙන හිතින් වඩ වඩ වෙන්න පුළුවන් මිනිහෙක්ට. හිත ගැන කියලා නැහැ නේ යේසුස් වහන්සේ මෙතන. නේද? මොකෝ අපි මෙතන ඉඳගෙන බැරිද රෝමයටත් රොකට්ටුවක් යවන්න? ඉතින් පුළුවන්. යවනවානේ හොඳ හොඳ රොකට්ටු හිටපු ගමන් අපි. නේද? දැන් මෙතන හිටියත් දවල්ට කන්නේ මොනවද අනේ? ගියානේ කුස්සිය අස්සටම. නේ? යන්න පුළුවන්. සිත ගැන නෙමෙයි උන්වහන්සේ කියන්නේ. ක්‍රියාව ගැන. ක්‍රියාව කියන එක වැදගත්. ඒ කියන්නේ ඒක කපලා දාන්න. ඒ ක්‍රියාව කපන්න. නිෂේධනය කරන්න. ඒකත් එක්ක තිබුණු සම්බන්ධකම්. ෆෝන් එක අරගෙන අනවශ්‍ය දේවල් බැලුවා නම් ඒක කපලා දාන්න දැන්. කවුරුත් නැත්තම් කියලා හිතන්න ඕනේ නැහැ. කපලා දාන්න. මම බලන්නේ නැහැ ඒක. අන්න තීරණයක් ගැනීම. ඒක තමයි යේසුස් වහන්සේ කියන්නේ. තීරණයක් කරන් පිටතට එන්න. ඒක අර අත කපා ගත්තා වගේ. කකුල කපා ගත්තා වගේ. ඒකයි උන්වහන්සේ කියන්නේ. අපි ආඥා කරමු. හාලෙලූයා. ඒ තීරණ ගන්න අපට ශක්තිය ශුද්ධාත්මනන් වහන්සේ ලබා දෙයි. අපට ශක්තියක් නැහැ. හැබැයි ශුද්ධාත්මනන් වහන්සේ ශක්තිය දෙයි. ඒ සඳහායි උන්වහන්සේ අපට සිටින්නේ. අපි ආඥා කරමු ප්‍රිය මිත්‍රවරුනි. හාලෙලූයා. හාලෙලූයා. නමස්කාර වේවා. නමස්කාර වේවා ස්වාමිනි. හලෙලූයා. 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 ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. මේ මොහොතේ මම යාඥා කරන්න කැමතියි ඔබ කවුරුවත් නැගිටින්න ඕනේ නැහැ. ඔබ ඉන්න තැනේ ඉඳලා ඔබ හිතින් කියන්න ඕ ස්වාමිනි මට මේ දුර්වලකම තියෙනවා. ඔ ස්වාමිනි මේ කාරණයත් එක්ක මමත් පැටලිලා ඉන්නේ. ඔ ස්වාමිනි මෙතනදී මම පොඩ්ඩක් ඔබ වහන්සේගෙන් ඈතට ගිහිල්ලා තියෙන්නේ. ඔව් ස්වාමිනි මේක තමයි පොට පිට පනින තැන මගේ ඔබ වහන්සේගේ මාර්ගයෙන් ඔබ දන්නවා දැන් ඒකට අපි සමාව ගනිමු අපි හරි ගස්සා ගමු කිතුනුවා කියන්නේ දුබලයෙක් නොවේයි ඔහුට තීරණ ගන්න පුළුවන් ඔහුට ශක්තිය තිබෙනවා ඔහුට අතාරින්න පුළුවන් හොඳ නරක ඔහුට තේරෙනවා ඒ සඳහා ශුද්ධාත්මන් වහන්සේ අපට උපකාර කරාවි දැන් ඔබට පුළුවන් ඉන්න තැන ඉඳලම හිතින් යාඥා කරන්න හලෙලූයා 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 දෙවි ස්වාමිනි මම යාඥා කරන ඔබ වහන්සේගේ දරුවෝ ගැන ඔබ වහන්සේ කල්වාරි කුරුසියේ මෙය වෙනුවෙන් ජීවිතේ පූජා කළා ඔබ වහන්සේට උන් අතිශයින්ම වටින නිසා ස්වාමිනි මේකදු කෙනෙක්වත් දුබල අය නොවේ ස්වාමිනි ඔවුන්ට බොහෝ ඔබ වහන්සේගේ දයාව අනුකම්පාව අයිති බොහෝ ඔබගේ කරුණාව අයිති ඔබගේ සමාදානෙ අයිති නමුත් ස්වාමිනි අපේ තිබෙන යම් යම් ආකාරයේ අඩුපාඩුකම් බෙලහීනකම් අපේ අරමුණු අපි ආශාවන් ඇටියට දැක්කත් ඒක ආශාවට වඩා ඒක තෘෂ්ණාවක් අපිව තල්ලු කරගෙන යන තැන් තියෙනවා
ස්වාමිනී අපිව පොළඹවන වැරදි තීරණ ගන්න අපිව සලස්වන කාරණා තියෙනවා මේ ඔක්කොම පසුපස යක්ෂයාගේ බලපෑමක් තියෙනවා ස්වාමිනී ඒ නිසා මම යාඥා කරනවා මේ කරුණෙන් ඔබගේ දරුවෝ සමත් වෙන්න මේ කරුණෙන් ඔවුන් ශක්තිමත් වෙන්න ස්වාමිනී ඔවුන් මේ මොහොතේ මේකට සවන් දෙන්නේ කොතන ඉඳලාද ඒ හැම තැනක ඉඳලම ඒ බැඳුම් වලින් ඔවුන් නිදහස් වෙන්න යක්ෂයා ඔබගේ දරුවන්ව වහල් කරලා තිබෙනවද ස්වාමිනී ඔවුන්ව ඒකෙන් එළියට එන්න බැරි ලෙස ගිජුතාවයට පත් කරලාද ස්වාමිනී මේ මොහොතේ ඒකෙන් ඔබ වහන්සේ ගලවන්න ස්වාමිනී ස්වාමිනී ඔබ වහන්සේගේ දරුවන්ව ගලවන්න ස්වාමිනී ඔබ වහන්සේ මේ මොහොතේ මම යාඥා කරනවා මේකේ කෙනාව ආරක්ෂා කරන්න ඔවුන් ලුණුමෙන් තමුන්ව ආරක්ෂා කරගෙන අන් අයව ආරක්ෂා කරගන්න හැකියාව තිබෙන අයයි ස්වාමිනී අපි පාපය ප්‍රතික්ෂේප කරන විට පාපයට බලයක් නැහැ ස්වාමිනී පාපයට බල පොවන්නේ මනුෂ්‍යා විසින්මයි ස්වාමිනී මනුෂ්‍යා ප්‍රතික්ෂේප කරන විට පාපය පාපය රූකඩයක් බවට පත් වෙනවා ඒක බෙලහීන දෙයක් බවට පත් වෙනවා ස්වාමිනී එනිසා ඔබගේ දරුවන් ශක්තිමත් ආත්මෙන් පූර්ණව ජීවත් වෙන පිණිස ඇල්ම සහ යොමු වීම තුල ස්වාමිනී ඔවුන්ට දේවල් වග බලා ගන්න වග වීම තුල ජීවත් වෙන්න ඔවුන්ට ශක්තිය දෙන්න කියලා යාඥා කරනවා ස්වාමිනී ඔබ වහන්සේ මේ ලෝකේ විවිධ පක්ෂීන්ව මවලා තියෙනවා ස්වාමිනී ඔබගේ දරුවෝ ගිජුලීනියා නොවේ ස්වාමිනී ගිජුලීනියා පෙරේත කමෙන් මලකුණු සොයාගෙන පියාඹන සතෙක් මියදුණු සතුන් මියදුණු සිව්පාවුන් භුක්ති විඳින කෙනයි ගිජුලීනියා හැබැයි ස්වාමිනී ඔබ වහන්සේ වැහිලීනියන්ව මවනු ලැබුවේ කාලගුණය වටහාගෙන ජීවත් වෙන්න එන්නට යන වර්ෂාව අඳුනගෙන සංකේතයක් හැටියට උන් මිනිසුන්ට පණිවිඩයක් දෙනවා ඔවුන් ස්වභාව ධර්මය දන්නා වූ සතුන් ඔවුන් ස්වභාව ධර්මය දන්නා වූ පක්ෂීන් ඔවුන් ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙනවා එත එන වර්ෂාව අද අපට කියා දෙන්නේ වැහිලීනියන් එනිසා ඔබගේ දරුවන් ගිජුලීනියන් නොවේ ඔවුන් වැහිලීනියන් මෙන් ජීවත් වෙන්න අනාගතයේ වෙන්ට තියෙන විපත්ති අනාගතයේ වෙන්ට තියෙන මහා භයානක උපద్రව පාපයේ තිබෙන විනාශය පාපයට පසු මිනිසෙක් නිරයට වැටෙනවා නිරේ දුක් විඳින්න සිද්ධ වෙනවා ඒ බව මිනිසයාට වටහා දෙන්නේ ඔබ වහන්සේගේ සෙනගයි ස්වාමිනී මේ ස්ථානයේ සිටින එකදු කෙනෙක්වත් නිරේ ගින්නට නොවැටෙන පිණිස අපායේ දුක් විඳීමෙන් කෙලවර නොවන ජීවිතයට උරුම නොවන පිණිස ස්වාමිනී අපි හැමෝම ඒ සදාතනික දුක් විඳීමෙන් ගැලවෙන්න ඕනෙමයි පියාණනි අපට තිබෙන එක ජීවිතයයි ඒ ජීවිතය ඔබ වහන්සේ සමග ගතකලේ නැත්නම් අපේ ජීවිත අපි යේසුනි ඔබගේ වචනේ අනුව ගතකලේ නැත්නම් අපි ධර්මිෂ්ඨ වුණේ නැත්නම් මේ වචනේ කිව්වාක්සේ පාපය නිසා පාපයේ කුලිය මරණයයි කියා තිබෙනවා එනම් සදාකාලික ගිනිවිලයට වැටෙනවා දැවි දැවි විනාශ වීම හැමදාමත් තියෙනවා කෙලවරක් නැති දුක් විඳීමකට අසු වෙනවා ආයිත් එතනින් ගැලවීමක් නැහැ ස්වාමිනී නිරය ගැන බයිබලයේ කියන්නේ ඇයි එනිසා නිරයෙන් වැටුණු මිනිස්සෙක් ගැලවෙන්නේ නැහැ ආයිත් කල්ප ගණනාවක් ගියත් ඔහුට අලුත් නැවත ජීවිතයක් නැහැ ස්වාමිනී එනිසා මේ තිබෙන ජීවිතය සුරක්ෂිතව ගත කරගන්න අපිට උවමනාවක් තියෙනවා ඒ සඳහා අපට උදව් කරන්න ඒ වගේම අන් මනුෂ්‍යයන්වද ගලවන අය බවට අපිව පත් කරන්න ජේසුස් වහන්සේගේම නාමයෙන් ආමෙන් ආමෙන් අපි නැගිට සිට ගායනා කරමු
Kawarma yakna kara di magi hitata sudhatmana wansi anawarane karapu karuna tamai api gijulinianda api wailinianda kiyala gijulinia mas budidnek mas soyagena yana satek wailinia eta wenna tiyena de ada hangawana kena me satiya oba wailiniyekda gijulinieyekda api wahilinian bible e apata anagathaya kiyala deela tiyena bayanaka vipath tiyena ekallit surakshithawa api viswasen jeevath wenawa anith minissunwat api araksha karana hodai enan api devame avasana karamu dan apage piyu deviyan wahansege karunawada putro Yesus wahansege sahabagitweda shudatmanan wahansege magapenwimada darutmatu samadama silu dena samaga weva Yesus wahansege name amen.